नमस्कार। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से प्रार्थना करना අද අපි මේ සෝදානම් වන්නේ අපේ සුපුරුදු අභිධර්ම පන්තිය එහෙම නැත්නම් අභිධර්ම සාකච්ඡාව සිද්ධ කරන්න. පසුගිය දවසේ අපි කතා කළා මේ කාමාවචර සහේතුක කාමාවචර විපාක්ෂිත අට පිළිබඳ. විපාක්ෂිත අට අද අපි කතා කරන්න තියෙන්නේ මේ ක්‍රියාසිත අට පිළිබඳව. දැන් විශේෂයෙන් අද අපි කාමාවචර සිත් ඉවර කරනවා. කාමාවචර සිත් කීයක් තියෙනවද? 50 කීයද? 54ක් තියෙනවා. මේ 54 බෙදලා ගියද කොහොමද? අකුසල් සිත් 12ක්, අහේතුක සිත් 18ක්, කාම සෝබන සිත් 24ක් හැටියෙයි. සෝබන සිත් අපි ඉගෙන ගන්න මොන සිත්ද දැන්? සෝබන සිත් කියන කොටස. අර ඉගෙන ගත්ත සිත් 30ම අපි ඒකට කිව්වා අසෝබන සිත් කියලා. අකුසල් 12යි අහේතුක 18යි එකතු කරාම මේ 30ට අපි කියනවා අසෝබන සිත් කියලා. දැන් කුසලය හා කුසල විපාකේ හා සම්බන්ධ වෙන සිත් වලට අපි කියනවා සෝබන කියලා. කියන්නේ ඒවා යහපත් කියන එකයි. හොඳයි කි හොඳයි හොඳ කියන වචනේ හොඳයි යහපත්. මේ යහපත් වූ සිත් කාමාවචර සිත් පිළිබඳව අපි මේ ඉගෙන ගන්නවා. එතකොට අපි අද ඉගෙන ගමු මේ ක්‍රියාසිත් කියන්නේ මොනවද? ක්‍රියාසිත් 8ක් තියෙනවා. අර විදිහටම අර ඉගෙන ගත්තානේ. දැන් සිත් 8ක් ඔගොල්ලෝ කුසල සිත් 8 කියලා විපාකසිත් 8කුත් ඉගෙන ගත්තානේ. ඒකේම ස්වභාවය ඒ වචනේම තමයි වෙනස් වෙන්නේ. ක්‍රියා කියන වචනේ විතරයි වෙනස්. ඒ සිත් අටම තමයි කතා කරන්නේ. කොහොමද ତ අපි කිව්වොත් එහෙනම් පළවෙනි සිත කොහොමද එන්නේ දුරද? සෝමනස් සහගත ඥාන සම්පයුත්ත සංඛාරික ඉත්‍ය කියලා කියන තව වචනයක් එන්නේ නේද? සෝමනස් සහගත ඥාන සම්පයුත්ත සංඛාරික මොන හිතද? සම්පයුත්ත මොන හිතද? අභිත සංඛාරික ක්‍රියාසිත ය හා පළවෙනිතර මොකද කියන්නේ? පළවෙනි එක පිටික සංකේත කොහෙද අනේ? ඔව් ඔයද බලාගෙන හිටියේ. පිටික සංකේතින අකුසල් සිත් වලින් පාඩකට දෙන්නේ සෝමනස්සහගත ඥාන සම්පේත අසංකාරික කුසල සිත. ඒකෙම ආයි කිව්වා අපි සෝමනස්සහගත ඥාන සම්පේත අසංකාරික විපාක සිත. දැන් අද කියේ මොකද? සෝමනස්සහගත ඥාන සම්පේත අසංකාරික ක්‍රියා සිත. පිට පාඩම් කරන්නේ මං කිව්වා මුලින් ඉඳලා මේ හරි ගානට පාඩම් තියෙන නැත්නම් ඉතින් කලින් යන අමාරුයි මොකද ඉස්සර දැන් අද අපි ඉගෙන ගන්න සියලෝම සිත්තර මේ සාරාංශයක් ඉගෙන ගන්න. එතකොට අර ඔක්කොම හොඳට කඩපාඩමෙන් තියෙනවා. අනේකයි වැදගත් තියෙන්නේ. තේරෙනවද? ඒක චාට් එක ලියාගෙන නැද්ද සිත් ටික ඔක්කොම වෙන වෙනම? හා ඒ ලියාගත්ත ටික හොඳට පාඩම් මේවා කුසල් මේවා ක්‍රියා මේවා විපාක වෙන මුත්තටම අර ඒක අපිට ඕන තැනකින් අහපු ගම දැන් කියන්න හේතුක මේ ක්‍රියාසිත තුන කිව්වම කියන්න පුළුවන් නේද? හේතුක ක්‍රියාසිත තුන මොනවද? උපේක්ඛාසගත පංචද්වාරා වර්ධනේ, උපේක්ඛාසගත මනෝද්වාරා වර්ධනේ, සෝමනස්සහගත උපාද. ඒ ඔළුවේ තියෙනවා. දෙපස්සේ ඥාන කියන්නේ කොහොමද? දෙපස්සේ ඥාන කොහෙද තියෙන්නේ? जीवा विज्ञान सिद्ध
विज्ञान विज्ञान शोध विज्ञान गाण विज्ञान जीव विज्ञान काय विज्ञान डबल डबल कुशल कुशल विभाग සෝවාන් සකදාගාමි අනාගාමි කියන එකට ඇති වෙන්නේ නැහැ මේ. කාටද ඇති වෙන්නේ? සියලු සංයෝජන ප්‍රහාණය කළ සියලුම කෙලෙස් ධර්ම දුරු කරපු නික්ලේශී විතරාගී මේ මහරහතන් වහන්සේ තමයි ඒක ඇති රහතන් වහන්සේ. රහත් ස්වභාවය. බුදුපසේ බුදු මහරහතන් වහන්සේ මේ සිත් ඇති වෙන්නේ. එහෙනම් මේ වැදගත් කුසල්පත් කුසල් කියන්නත් බෑ විපාක කියන්නත් බෑ. අකුසල් කියන්නත් ක්‍රියා විතර රහතන් වහන්සේලා මේ කුසල රහතන් වහන්සේලා බණ කියන මොනවාද බොහොම පින් කියලා කියන්න පුළුවන් මොනවාද ඇති ආ බොහොම පින් කියලා කියන රහතන් වහන්සේලා අපි බොහොම පින් සිද්ධ වෙනවා කියලා කියන රහතන් වහන්සේ පින් වැඩෙන්නේ නැහැ පිනක් නැහැ මේ විලාර වලින් ක්‍රියා සිද්ධ කරන්නේ මතු විපාක නැහැ සිත්. මතු විපාක සකස් කරන ස්වභාවයක් නැහැ. එන්න. ඇයි නැත්තේ? ආ? මොකක් නැති කරපු හින්දා? අවිද්‍යාව නැති කරපු හින්දා. අවිද්‍යාව නැති කරපු හින්දා. එන්නාද? අවිද්‍යාව යත්තේ අශේෂ විරාග නිරෝධා. සංඛාර නිරෝධෝ. සංඛාර කියලා කියන්නේ මොනවද? කුසල පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, ආනිඤ්ඤාපි සංඛාර කියලා සංස්කාර තුනක් තියෙනවා. තේරුණා. මේ සංස්කාර ප්‍රහාණය කරපු නිසා තමයි මේ අවිද්‍යාව දුරු කරපු නිසා අවිද්‍යාව නැති නිසා ඊතන කියන්නේ උන්වහන්සේට ක්‍රියාසිත පහද වෙනවා. තේරුණාද? අවිද්‍යාව තිබුණොත් පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාර ආනිඤ්ඤාභිසංඛාර කියන්නේ මේවා ඇති වෙනවා. එහෙම. සංසාර වෘත්තය. සංසාර වෘත්තය ගැන අපි කතා කළොත් ඉස්සලාම් කියන අවිද්‍යාව. අවිද්‍යාව. අවිද්‍යාවට ඇති වෙන්නේ මොකටද? संकहार පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර ආනිඤ්ඤාපි සංඛාර ආනිඤ්ඤාපි සංඛාර ආනිඤ්ඤාපි සංඛාර මේ වචනේ ආනිඤ්ඤාපි සංඛාර ආනිඤ්ඤාපි සංඛාර මේ අවිද්‍යාව තියෙනවා නම් මේ පුඤ්ඤාපි සංඛාර කියලා කියන්නේ පිං කුසල
अविद्याव की अंगे दुर्वेन्नि कोतनदि धर्म सोवांगयोजन धर्म की संयोजन दहयाचिकित्सा शीलभ्य परामास अलती सत्कार दिखी विचिकित्सा शीलभ्य परामास සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය අහලා දිනනකොට පොඩක් බයිලි වගේ නේද සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමස මේ සංයෝජන තුන සෝවාන් වෙනකොට අතුරු වෙන සෝවාන් උත්තමයේ එක දුරු කර ගන්න ආයෙත් තියෙන්නේ සක්කාය දිට්ඨිය මම මගේ කියන අවිද්‍යාවෙන් ගන්න ගැනීම සක්කායදී විචිකිච්ඡාව කියන්නේ බුද්ධ ආදී අටතන පිළිබඳ සැකය අපි ඉගෙන ගන්න විචිකිච්ඡාව සම්බන්ධව ඈ ඊළඟට සීලබ්බත පරාමාස කියන්නේ ඔය විමුක්තිය උදෙසා අනුගමනයේ එක එක වෘත එක එක මේ ආසනෙන් පරිබාහිරව බුද්ධ දේශනාන් පරිබාහිරව දුක්ඛ නිදින්න ගන්නා වූ ඒ මිත්‍යා ක්‍රියාමා වැරදි මාර්ග ඔය අත් කෙලම තාන යෝගයේ ඔය කේක වෘත සමාදන් වෙනවා නේද එක එක නිකායන් වල එක එක වෘත සමාදන් වීම ආදී දේවල් කරනවා මෙන්න මේ තුන සෝවහන් නම් بس මේවට ඇතිවන හේතු සම්පූර්ණ නැති කරනවා මේ තුන මතකයි कामराग කාමරාග පටික කියන මේ දෙක කාමරාග පටික කියන මේ දෙක සකදාගාමි මාර්ගයට එනකොට තුනී වෙනවා කියලා කියන්නේ තුනී වෙනවා ආ කාමරාග පටික තුනී වෙනවා ඊගෙන තව තව මේ දුර වෙනවා මේ වගේ අම් ඕලාරික බවක් දිනවනවා ඕලාරික ස්වභාවය ටික ටික තුනී වෙලා යනවා නේද පිළිසු වෙනවා. හැබැයි මේක සදාහනම දැල වෙලා යන්නේ නැහැ. සතරදාගම් වෙනවා. තුනී වීමක් වෙන්නේ. තේරුණා? නැහැ අනිස්තර ඉතුරු වෙනවා. තුනී වෙනවා කියලා කියන්නේ තියෙනවා සම්පූර්ණ ඉවත් වෙන්නේ නැහැ කියන එක. තේරුණා? ඊළඟට අනාගාමි වෙනකොට අනාගාය මාර්ග ඵලයට පත් වෙනකොට තුන්වෙනි මාර්ග ඵලය මාර්ගයේ අනාගාමී තුන්වෙනි එක සෝවාන් සකදාගාමි අනාගාමී අනාගාමී වෙනකොට මේ දෙන්න සම්පූර්ණ ඉවත් වෙනවා දෙන්න මේ දෙන්න කාම රාග කියන්නේ වගේ පංච කාම සම්බන්ධව කිසිම රාගී අදහස පහළ වෙන්නේ නැහැ අනාගාමීට තරහ පහළ වෙන්නේත් නැහැ ගැටීම ඇති වෙන්නේ නැහැ අනාගාමී පටික සම්පූර්ණ වැඩ කරන්නේ නැහැ संयोजन ओरंबागी
ये संज्ञा वचन තිබ්බොත් කාම ලෝකවල තමයි හැසිරෙන්නේ. තව පහක් තියෙනවා. ඒවට අපි කියන උද්දම් භාග්‍ය කියලා. උද්දම් භාග්‍ය සංයෝජන පහක් තියෙනවා. සංයෝජන 10යි. පහක් අපි කියන ගත්තා. ඒක මතක තියාගන්න පහ. මම ඉලක දවසේ තහන. අනිත් එක තමයි රූප රාග. රූප රාග, අරූප රාග. මාන උත්තරච්ච අවිජ්ජා අන්න අවිජ්ජා තේරෙනවද අපි ඉස්සර පහක් කිව්වා 6යි 7යි 8යි 9යි 10යි මේ 6 ඉඳලා 10 දක්වා තියෙනවා අපි මේ මොනවාද කිව්වේ උද්දම් භාගිය උද්දම් භාගිය සංයෝජන කියලා මේ පහට කියන පුඤ්ඤාපි සංඛාර කියන කුසල කුසල නැ කුසල තුවර පුඤ්ඤ පාප පහිනස්ස පුඤ්ඤ පාප පහිනස්ස කියලා කියන රහතන් වහන්සේ තිම්පව දෙකම නැති කරා කියන්නේ උන්වහන්සේ ක්‍රියාව තුළ පිනක්වත් පවක්වත් මත විපාකයක්වත් සකස් වෙන්නේ නැහැ ඒ නිසා උන්වහන්සේ පුඤ්ඤාපි සංඛාර කියන කුසල රස කරන්නේ නැහැ ආයෙ පතන් බලන්නේ කියලා කියන්නේ लोभ दोष मोह इवर दोषत्वय मोहत्वय තන්නක්කයි ඔක්කොම ඉවරයි ඉවර කළා ඒ නිසා උන්වහන්සේ මේ අපුඤ්ඤාණ සංකාරකන අකුසල් සිත් 12 වැඩ කරන්නේ නැහැ තේරෙනවද මේ කුසල් සිත් 8 වැඩ කරන්නේත් නැහැ මොනවද මේ ආනෙන්ජාපි සංකාරක කියලා කියන්නේ ආනෙන්ජාපි සංකාරකනේ අරූපාවචර කුසල් සොර ආනෙන්ජිකින වචනේ තේරුම 16 වන්න බැරි ශක්තිමත් කුසල් කියන එකයි प्रथम अध्ययन द्वितीय अध्ययन तृतीय अध्ययन चतुर्थ अध्ययन पंचम अध्ययन आकाशाणायतने विज्ञानचातने आगे संजातने भवाग्रेपुशलोपदी मानसिक विधि कुशल अविद्यालय अष्ट समापत्ति लाभी सत्य समापत्ति समाधि
එතකොට ඒ අය මේ අවිද්‍යාවෙන් මුක්තයි. එතන අපි භාවනා කරනකොට ධ්‍යාන ධ්‍යානයෙන් විතරක් තෘප්තිමත් වෙලා හිටියෝ. අවිඥා විතරක් තෘප්තිමත් වෙලා හිටියෝ. එතන ආයෙත් අපි භාවනා කරලා ඉවරුනහම ආයෙත් පලයට අපි අහසින් යන අයපව බල්ලහැට බිහට වැටුණ කෙලෙස වසංගිර නේද? ධ්‍යාන වලින් පිරිනවා. මල් වලින් පිරිනවා. එතකොට ඒ නිසා මේ අවිද්‍යාවෙන් සකස් වෙන හැම දෙයක්ම සංකතයි. අංකතයි. සංකතයි කියන්නේ වෙනස් වෙනවා. හේතු ප්‍රත්‍යයන් සකස් වෙලාදී. මේ ඔක්කොම හේතු ප්‍රත්‍ය ක්‍රියාවලියක්. මේ තියෙන නාම රූපයන්ගේ සකස් කිරීමක් තියෙන නාම රූපයන්ගේ ක්‍රියාවලිය. ඒ නිසා මේ හැම දෙයක්ම නාම රූප ස්වභාවයෙන් දින ඇතිවීමක් නැතිවීමක් තියෙන උදේවයටපත් වෙනවා. ඒතර විපරිණාමයටපත් වෙනවා. अविद्या संस्कार पंचस्कंदे निर्वाण निर्वाण සෞපාදිසස නිර්වාණ ධාතුව කියලා කියන්නේ කෙලස් පරිද්දුවා. කෙලස් නිර්වාණ පරිද්දුවා. අවු ස්කන්ධය තියෙනවා. නිර්වාණ පාන කොට තියෙන්නේ මොකද්ද? අනුපාදිසස. අනුපාදි ඉතින් පංචස්කන්ධය තියෙනවා. පංචස්කන්ධේ නිර්වාණයට පත් වීම තමයි උනාසෙ පිරිනවම් පාන කොට. පංචස්කන්ධේ පිරිනම කියන්නේ නිවන් පත් වෙන. ඒ කියන්නේ පංචස්කන්ධේ දුර වෙන. ආය පංචස්කන්ධේ පිටන්නේ නැහැ. ඒ උන්වහන්සේගේ අවසාන සිතෙන් සිතත් එක්කම ඒක පංචස්කන්ධ සම්පූර්ණ ක්‍රියාවලිය නැති වෙනවා. අර පංචස්කන්ධ ක්‍රියාවලිය විතරව තිබෙන්නේ කෙලෙස් ධර්ම විතර ප්‍රහාණය වීම අරිහත් මාර්ග ඥාන සිද්ධ වෙන එකට කියන්නේ සෞපාදේස පදිනු. එතකොට රහතන් වහන්සේලා රහත් උනත් උන්වහන්සේලාගේ ස්කන්ධ පංචකේ ක්‍රියාත්මක වුණා. උන්වහන්සේලාට දැන් අකුසත්තු මරණායවම කරනවානේ. මේ නමුත් මල් පූජා කරනවා, පිරිත් කියනවා, බණ කියනවා, කුසල් මේ අතුපති ගානවා, වත්ත පිළිවෙත කරනවා. එතකොට මොනවද ඇති වෙන්නේ සිත්? අන්න අර ප්‍රියාසිත. බණ කියන්නේ. ඒ බණ කියන්නේ ඒක තමයි. ඒ වටේම පොඩු ප්‍රති කුසල් දිනේ උනාද? ක්‍රියා විතරයි. ක්‍රියා විතරයි. ඒක මතු විපාක किसी दिन सदस्य मां टेंपर पी मां कितनी भी मां अपने आप इधर आप इधर ना हम देख रहे हैं ना मोहपारी ये तो दें एक ही मतलब इबाके तीन आप इधर दें दाहर ने कौन से दें आप इधर ना इबाक धर्म युगान ना नहीं मां नित्य धाम गए थे उपपाद्य वेद अपरापन अहोसी अहोसी क्रियावा क्रियाव
විපාක දෙන අවස්ථාවල් හතරක් කොයි කියන්නේ? රහතන් වහන්සේ මේ මේවා කිසි දෙයක් නැහැ. විපාකයක් ආය. හරි. එතකොට ඒ ඒ ඒ රහතන් වහන්සේ කරන ක්‍රියාවල විපාක නැහැ. විපාක මතු පහළ වෙන විදිය නැහැ. පංචස්කන්ධය තියෙනකන් විපාක දෙනවා. පංචස්කන්ධ නැති වෙනද මොකද දෙන්නේ විදිය නැහැ. දිට්ඨිදම කියන්නේ මේ ජීවිතේ විපාක දෙන. මේ ජීවිතේ අපි කරන අර අපි කියන්නේ ජවන් හතක් තියෙනවා අපි. ඕනෑමක ජවන් හත. ඒ ජවනේ පළවෙනි ජවනේ විපාක. පළවෙනි ජවනේ විපාකය තමයි මේ කියන්නේ දිට්ඨිදම වේදු. මේක පළවෙනි ජවනේ අංග එක ජවනේ විපාක. මේ උපපද්ද කියන්නේ දෙවනි ආත්මයේ විපාක දෙනවා ඒක ඒ කියන්නේ හත්වෙනි ජවනේ විපාක. මේක හත්වෙනි ජවනේ විපාක. මේ හත්වෙනි මේක ඇවිල්ලා පළවෙනි ජවනේ විපාකය. මේක ඇවිල්ලා හත්වෙනි ජවනේ විපාක. මේ බරි මේ බරි අපිට විපාක මේක හත්වෙනි ජවනේ විපාක. හත්වෙනි ජවනේ විපාක දෙවනි ආත්ම දෙවනි ආත්ම දෙවනි මේ ඉන උපදින මේ අපනාපනි කියන එක අර ජවන් දෙකේ ඉඳලා හය දක්වා ජවන් පහක් තියෙනවා. ඒ ජවන් පහේ විපාකය මේ ජීවිතේ ඉඳලා නිවන දක්වාම දෙන. ඔ කර්මයෙන් කරපු විලා ඉඳලා නිවන දක්වාම දෙන. නිවන් දැකලා පිරිනුවන් පාන තාක්කල් මේ විපාක දෙන කර්ම තියෙනවා. ඒ කර්ම වල විපාක. ඊළඟට අහෝසි කර්ම කියලා කියන්නේ දැන් අපි කරන හැම එකකම ditthadham වේදී විපාක දෙන්න බෑ. කාලේ නැහැ. එතකොට ඒක අහෝසි කියලා. දෙවෙනි ආත්ම විපාක දෙන්න බැරි කර්ම දෙවෙනි ආත්ම උත්පත්ති විපාක දෙන්න දෙවෙනි ආත්ම හැම කර්මයකින් විපාක දෙන්න බැහැ. එතකොට විපාක දෙන්න තිබ්බ දෙවෙනි ආත්ම හිරිච්ච ගම ඒක අනිත් කර්ම ඔක්කොම අහෝසි වෙලා නම් විපාක දෙන්න තිබ්බා. ඒ විපාක දී ගන්න බැරුව. ඒක ඔක්කොම බිඳ වැටෙනවා. අපි පස්සෙන් එන්නේ නැහැ. එනවා. විදදම් වශයෙන් අර පළවෙනි හැම කුසල මේ ජීවිතේ කරපු හැම කුසලයක් හෝ අකුසලයක් මේ පළවෙනි ජාන විපාක මේ ජීවිතේ අපි මරණයට පස්සේ ඒ ඒ ඒ ඔක්කොම විපාකදී අහෝසිල. ඉතින් හත්වෙනි ජවන විපාක දෙවෙනි පහේ ඉරචිනවා ඒකත් ඉවරයි. එහෙනම් අපරාධ පරිණ කියලා මේ මේක ඒකේ තියෙන 2 3 4 5 කියන මේ පහ 6 කියන ජවන වල විපාක ටික අපිව දාලා යන්නේ. ඡායාව අනිපායෙ. නැත්තම් චක්කංග වහතෝ පද. පස්සේ මෙනවා. පස්සේ මෙනවා. මේ ටික අහුස්සලා යන්නේ පිරිනිවන් පාන මොහොතේ. අවදා හරි දවසේ සංසාරේ කොයි කවර කාලෙක. එතකල් විපාක දෙන්න බලාගෙන ඉන්නවා ඒක. කොහෙ කොයි වෙලාවෙ හරි විපාක දෙයි. කුසලයෝ අකුසලයෝ සංසාරේ කරපු අකුසල කොහොම ටික එතන සනිවිලා තියෙන. අවස්ථාව ආපු ගමන් පරිසරයේ සූදානම් නම් ඒක විපාක දෙයි. දැන් උදාහරණයක් වශයෙන් ගම් වතුරක් ගලනවා. දැන් තුලිසුනක අපි සංසාරයේදී මිනිස් සත්තු ගම් වතුරට යට කරලා හෝ වතුරේ ඔබල මරලා හෝ ඉල්ලලා මරලා හෝ මොකක් හරි කර්ම විපාක ඔබට තියනවා කියමුකෝද? මම මේ ජීවිතේ පැවිද්දෙක්. මං හරි ගුණ යහපත් කෙනෙක්. නමුත් මගේ පෙර සංසාරේ කර්ම තියෙනවා සත්තු ජලයේ ගිල්ලලා මරලා සතුන්ගේ ජීවිත යට කරන්න මගේ. ප්‍රාණඝාත අකුසල කර්ම තියෙනවා. දැන් අර පරිසරයේ සූදානම් ගම් වතුරක් කරලා තියෙනවා. දැන් පරිසරයේ සූදානම් වෙච්ච ගමන් පරිසරයේ ඇති වෙන වෙනස් වීමට අපි අර කර්මයක් කරලා තියෙනවා. ඔයා අද අපි සත්‍යයෙන් ගොඩ දාපු කර්මයක් තියෙනවනේ. ඒකත් ඒක ඉස්සර වුණොත් ඒකෙන් බේරෙනවා. දැන් සමහර අය සුනාමි වගේ ආවම ගස් උරහන ඇඳලා හිටියා. නේද? ඒගොල්ලෝ මැරුණේ නැහැ. සමහර බොහොම මේ ආස්කමක් වගේ බේරිච්ච ඇති කියන්නේ. සමහර අය මේ නිකන් අනවශ්‍ය විදිහට ගිහිල්ලත් එතනට ගිහිල්ලා පාරේ එක්කන් ගිහිල්ලා වගේ මැරිච්ච එතන. මේ උඩ බලත් මිනිස්සු නේ. අඳුකරේ මිනිස්සුත් මුහුදු පත්‍ර කියන්නේ ඒක ඒ දවසේ. හරි. ඒ වගේ පරිසරයේ සකස් වෙච්ච ගමන් මේ අපරම්පරේ කරන කොහෙන් වදින්නේ නැති. දෙකේ පස්පද උඩට යනවා ඒ වත්තන්. මේ උසුල සුලම් වෙලා දුන්නා ගින්නට පිච්චිලා නැරපා ඒක දැන් පස්සෙන් මේ අනතර වන්න බෑ. පරිසරය සකස් වුණාද එයා ඉස්සරහට? කුසලත් තියෙනවා.
අකුසල කුසල දෙකම මේක තියෙනවා පරිසර සකස්සේ මුත් මේ ඇයිතර ගින්නාන පොතෝ ඔව් කුමාරී පරිසර සකස්සනා විපාකේ සෝදා එහෙමයි සබහා ධර්ම නීති එහෙනම් දැන් අපි යම් කුසලයක් හෝ අකුසලයක් කරාට පස්සේ මේ ආත්මික කරොත් එහෙම ඒකේ සිය ප්‍රමාණයක් මේ ආත්මික පරිසර විවර වෙනවා ඊළඟ ආත්මයක් තියෙනවා දැන් නිවන් දකින්න ආතනවා දිනයි මේ ආත්මේ විපාක දෙන්න දෙන්නේ සිය ප්‍රමාණය ඒක අවශ්‍යයි ඒක අවශ්‍යයි ඊළඟ ආත්මෙට විපාක දෙන්න තියෙන ටික ඊළඟ ආත්මේ යනවා ඔව් මේ සිය ගන්න නැතුව ඔව් එහෙම යම් කොටසක් මේකත් එක්ක ඉතුරු වෙනවා ආත්මික අහොත් දැන් පිරිනුවන් පෑවට පස්සේ මේ ඔක්කොම අවශ්‍ය කරම වලට එතකොට ඔක්කොම ඉවරයි අපරාපරේ කර්ම ඉවරයි අපරාපරේ කර්මත් අවශ්‍ය වෙනවා දෙවෙනි ආත්ම භාවය තිබ්බේ දෙවෙනි ආත්ම අවශ්‍ය වෙනවා පළවෙනි ආත්ම භාවය ඉවරන පස්සේ ඒ ආත්ම ඉවරන පස්සේ දෙවෙනි ධම්ම දින කරනවා අවශ්‍ය ඒක විපාක දෙන්න දෙයක් නැතුව ඔව් දැන් මේ අහෝසි වෙනවා පස්සේ මේ ඔක්කොම කර්ම අහෝසි වෙනවා පස්සේ පිරිනම් පාන ඉතින් අපිට කර්ම විපාක වලට මොකද සිද්ධ වෙන්නේ අඳුමත් එක්ක පස්සේ ඉස්සත් විපාක දෙන්න ඔව් විපාක දෙන්න පුළුවන් එතකොට මේවා මේ කර්මත් නෙමෙයි විපාකත් නෙමෙයි මේ කර්ම සිත් වලට කියන්නේ කර්ම සිත් කියලා කියන්න බෑ කර්ම සිත් නම් කුසල වූ අකුසල වූ විපාක නම් විපාක නමින් එන්නේ මේක එහෙමයිද කරන්නේ නෙමෙයි එතකොට කර්මක්ෂය කළ රහතන් වහන්සේ පමණක් මේ සිත් ඇති වෙනවා කර්මක්ෂය කර්මයේ ශ්‍රේය කළා කර්මයේ හේතුත් නැති කරා දෝපදේශම අලෝභදෝ සම්මෝ කියන මේ කුසල හේතු අකුසල දෙකම දුරු කරලා තියෙන රහතන් ඒ නිසා එනි උදාහසලට මේක මේක ඇති වෙන්නේ නැහැ එතකොට බුදුපසේ බුදු මහරහතන් වහන්සේට තමයි මේක ඇති වෙන්නේ. උනාහතර කුසල්සිත වෙනුවට තමයි මේ ක්‍රියාසිත ටික ඇති වෙන්නේ. කුසල්සිත වෙනුවට. අකුසල් නම් කොහොමත් නැති වෙන්නේ නැහැ. නමුත් අන්සේ ක්‍රියාදුර කුසල්සිත වෙනුවට පහළ වෙන්නේ තමයි. ඒකයි කුසල්සිත ස්වરૂපය මේක තියෙන්නේ. උනාහසල ඥාන සම්පූර්ණ දරු ඥාන සම්පූර්ණ. ඥාන ඉපෙතුන ඥාන ඉපෙතුන. එහෙම ඉෂ්ඨ අනිෂ්ඨ අරමුණු හමුවීම පහළවන්නා පංචද්වාරම් මනෝද්වාරා වර්ජන ජවන් සිත් වශයෙන් තමයි මේවා ඇති වෙන්නේ. එහෙනම් ස්ථානිෂ්ඨ අරමුණු හම්බෙනකොට ඒ රහතන් වහන්සේලට ඒ හරහා උන්වහන්සේලා ජවන් උපදවනවානේ. ජවන් සිත් තමයි මේ ක්‍රියාසිත වශයෙන් මේ 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 සිද්ධිය පහළ වෙන්නේ. ජවන් මොකද? ජවන් වශයෙන් පහළ වෙන්නේ. ක්‍රියා ජවන් කියලා අපි ඒවට කියන්නේ. එතකොට රහතන් වහන්සේලා සිහි නුවණින් යුක්තව සිහි නුවණින් යම් යම් කටයුතු කිරීමේදී ඥාන සම්පූර්ණ ක්‍රියාසිට වැඩ කරනවා රහතන් වහන්සේලා. සිහි නුවණ කියන එක හැම වෙලාවෙම උන්වහන්සේට පහළ වෙන්නේ නැහැ කියන්නේ. යම් යම් ඉදිනදා කරන ක්‍රියාකාරකම් එක හැම වෙලාවෙම ප්‍රඥා පහළ වෙන්නේ නැහැ. සාමාන්‍ය අපි දෛනිකව ඉදිනන ක්‍රියාකාරකම් එක හැම වෙලාවෙම උන්වහන්සේලා ඥාන සම්පූර්ණත්වම වෙනවා කියන කතාවක් නැහැ. තේරුණාද? හැම වෙලාවෙම මේ උන්වහන්සේලා දෛනික ක්‍රියාකාරකම් හැබැයි කෙලස් නෙමෙයි. මෝහය නෙමෙයි. ක්‍රියා කරනවා නමුත් ඒ නෝන හැම එකේම ගැඹුරු ප්‍රඥා පිහිටලා කරන්නේ අධ්‍යක්ීම අවබෝධයෙන් කරන්නේ නැහැ මොකද ඒ නිසා උන්වහන්සේ ඥාන සම්පයුත්ත සිහි නුවණින් කරන කියන්නේ සිහි නුවණින් යුක්තව ක්‍රියා වේදෙනකොට උන්වහන්සේ ඥාන සම්පයුත්ත හතර වැඩ කරනවා ප්‍රමනසාගත දෙකයි උපේක්ඛාසාගත දෙකයි වැඩ කරනවා හැබැයි පුරුද්දක් මෙන් යම් යම් කටයුතු කිරීමේදී ඥාන විප්‍රවිත කියන්නේ හැමදාම දාන වන්දනවා ඉතින් අපි ඇවිදිනවා කතා බහ කරනවා පුරුද්දක් වශයෙන් කරන ක්‍රියාකාරකම් ටික තියෙනවනේ එතකොට ඒක ආයාසයෙන්ම ඒක වේලම් කරන නිසා ඒ වගේ අවස්ථාවල ඥාන විප්‍රවිසිත තුනහතර වැඩ කරන්න පුළුවන් ඥාන විප්‍රවිසිත වැඩ කරන්න පුළුවන්
බුදුරජාණන් වහන්සේලාට ඥාන සම්පයුක්ත මිස ඥාන විප්‍රයුක්ත සිත් වැඩ කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කවදාකවත් ඥාන විප්‍රයුක්ත සිත් වැඩ කරන්නේ නැහැ. වහන්සේගේ අපි ඉගෙනගෙන මේ අටවස් ශාවනික බුද්ධ ඥානවල තියෙනවානේ මේ සබ්බං කාය කම්මං ඥාන කුබ්බං ගමං ඥානාන පරිවත්. සබ්බං කාය කම් සියලු කාය කර්ම ඥාන කුබ්බං නුවණ පූර්වාංගමකට පවතී. නුවණ නුවණ යුක්තයි කියන එක. ඥාන කුබ්බං ගමං ඥානාන පරිවත්. ඥානයට අනුකෝ. ගැර කෙනෙක් දරුවම මේ බිලමිටර ज्ञान संपयुक्त हम क्रियाकार उपदवागत ज्ञान संपयुक्त हम अवस्था ज्ञान विपयुक्त सब मची कम ज्ञान बुद्ध गमन ज्ञान शीलम वाक शीलम उन्हांसेल वजन मे अवबोधि उन्हांसे अति परमार्थावबोधि उन्हांस अत गुजरात्मक भाव शरीर अंगिल ඔය කියවන අපි දන්නේ නැහැ මොනවද අපි කටින් පිට වෙන්නේ කියලා නේද සිහින මොලේ සිහියෙන් තොරව අපි කොච්චර දවසකට වචන කතා කරනවා බුදුජානසික වචනයක්වත් මේ අනර්ථයේ මේ සික වචනයක්වත් කියවෙන්නේ නැහැ සිහින මොලේ තොරව වචනයක්වත් පිට වෙයි සෑම වචනයක් උන්වහන්සේ මේ වචනේ හට ගැනීම දකින්න මේ වචනේ අවසානයේද ඒක දෙන අමුරු බුදුහන්සේ එක ඇතුල නැතර බිඳිරෙන ආකාරයක් දැක කොච්චර හිස් බවක්ද තථාගත හිස් ගැත් උදේම හිස් බවක් නේ තියෙන්නේ එතනින් ඉවරයි ක්‍රියාව ඉවර වෙන බව දන්නවා ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ සම්මා මනෝකම්මඥාන මනසේ ක්‍රියාකාර මනසේ සිටිවිලි තියවක් ඥානේ පූර්වාංගම කොට පවතින ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැඩ කරන්නේ ඥාන සම්පයුක්ත කියන සිත් හතර පමණයි සමහර රහතන් වහන්සේලාට ඔය ජවන් සිත් වශයෙන් අපි ඉගෙන ගන්නනේ අර උන්වහන්සේලා සිනහා වෙන අවස්ථාවලදී රහතන් වහන්සේ සිනහා පහන කරලා සෝමනස්සාව හසුත් උපාදිස් ජවන් වශයෙන් කරගන්නවා මේක මේකට අදාළනේ කහේතු සිත ඊළඟට සමහර කෙනෙක්ගේ මතයක් තියෙනවා බුදුරජාණන්සේ මේ සෝමනස්ස හස්තිපස්සිත වැඩ කරන්නේ නැහැ කියලා. ඒක ආචාර්යවරු විශ්වාස කරනවා මේ මතයක් තියෙනවා බුදුරජාණන්සේ මේ සෝමනස්ස හස්තිපස්සිත වැඩ කරන්නේ අයදුසිත වැඩ කරන්නේ නැහැ. ඒ වෙලාව තුනස් ජාන සම්පේසිත වැඩ කරන්නේ. එන අපහරක වෙලා. මේ මතයක් තියෙනවා ඉතින් ආචාර්යවරු. ඔය විදිහට කාමාවත සිත් අපි දැන් ඔය විදිහට මේ දැන් බුදුරජාණන්සේ කීයක් පහළ වුණා? අකුසල් පහක් සිත් 12 පහළ වෙනවද? ඈ? එහෙනම් අකුසල් සිත් 12 පහළ වෙන්නේ මම මේ පොඩක් මෙදී මම පොඩක් සාමාන්‍යයෙන්
අකුසල් 12යි අහේතුක 18යි කාම සෝබන 24යි නේද ඔක්කොම 54යි ඔතන අපි ඉගෙන ගත්ත කාම වාසිත 54 බුදුරජාණන් වහන්සේ අකුසල් 12 පහළ වෙනවද අහේතුක සිත් වලින් 18 කොච්චර සිත් පහළ වෙන්න පුළුවන්ද महाकुशल पहाड़े महाकुशल से तर बुद्रजान पहाड़े ना थे नया कुशल पहाड़े में नया बुद्रजान ना से रहे ये नंबर आते पहाड़े में विपास से तर पहाड़े में पुलवान थे विपास से तर पहाड़े में पुलवान हाँ विपास से तर पहाड़े में पुलवान हाँ माँ विपास का आता है महाक्रिया अट 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 पाल नहीं नहीं यार किये थे हाँ अतर ये कौन किये थे वाले बुद्ध जी आंसर काम आओ तो सिर्फ पारा सत्र में वैरी करना सिर्फ किये थे सिसी नाम है नहीं मेसी त्रिसी नाम है ना बुजुर्ग यहां पर पहले ये मैं तो पहले से मैं लिख दे हां आपको सब दलाह पहले ने बुजुर्ग यहां से लेता है ये अगर अरे तो कुछ तो नहीं मैं हंस तो पास से है दाता पहले आपको इंसान आदि ऐसी 17 में लेकर මේක මහා විපාකේ තමයි මහා ක්‍රියාසිත 4යි මහා ක්‍රියාසිත ඥාන සම්පයුක්ත සිත් 4යි මේක ඥාන සම්පලිත සිත් 4යි නැත්නම් මේක දැනගන්න බෑ ඥාන සම්පයුක්ත ඥාන සම්පයුක්ත සිත් 4යි රෙසරන් තේරුණා මේක මතක තියාගන්න රහතන් වහන්සේට කාමාවසිත කොච්චර වැඩ කරන්නේ महाकुशल आहेतु सिद्ध दहाट वेड करना अनागामी අකුසල් වලින් වැඩ කරනවාද අනාගාමී කෙනෙකුට අකුසල් වැඩ කරන්න පුළුවන්ද ඈ අකුසල් සිත් වලින් කිය අනාගාමී තුමේ අකුසල් සිත් පහල කරනවා මොකද ප්‍රශ්නය
අකුසල් 12 මොන සිත් මොනවද පහළ වෙනවද සිත්? ඉත පහළ නොවෙනවා. ජය කරනවානේ. ඔසියල්ල ජය කරන නිසා පහළ වෙන්න පුළුවන්. පහළ වෙනවා නම් මොනවද එසිය? දිට්ඨිකද සම්පූර්ණ සිත් ගන්න පුළුවන්ද? මට කියන්නේ පැහැදිලි ලෝභ ලෝභ මූල සිත් අටෙන් කොච්චර පහළද? ඒකයි මම දැන් කිව්වේ දැන් ඉගෙන ගන්න ඕනේ කියන්නේ ඒකයි. දැන් පාඩම් තියෙන්න ඕනේ හොඳට මේක අවබෝධයි. उत्तर දිට්ඨිකත් සම්පූර්ණ වැඩ කරන්නේ දිට්ඨි අයින් කරන්න නම් දිට්ඨිය ප්‍රහාණය කරන නිසා වැඩ කරන දිට්ඨිකත් ඉක්ම යුතුයි සි දිට්ඨිකත් ඉක්ම යුතුයි සි කියත් කපසයි ප්‍රමුසි අපලක් තියෙන එහෙනම් ඒ වගේම මේ पटिक दूर कर लीन दूर कर अर्हा दूर कर लीन पटिक सिद्ध नहीं मान उद्धत 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 උද්දච්ච දුරු කරන්නේ අනාගමයේ මේ මේ රහත් වුණා. එතන උද්දච්ච සම්ප්‍රසිද්ධ තියෙනවා. උද්දච්ච සම්ප්‍රසිද්ධයි ඥාන විප්‍රයුක්තසි හතරයි. ඒක කීයද? පහක්. අකුසල් පහක් තියෙනවා. අනාගාමතුකද අකුසල් පහක් තමයි ඉතිරි වෙලා තියෙන සිත් පහක්. පැහැදිලිද? අද දැන් මේ පහ අයින් කළා. ඉතුරු හත කියන්නක බලන්න මට. अनागामी එතන දැන් ඔය වර්තමානයේ දැන් අපි අනාගාමීලා අපි සෝවහන් වෙලා අපි සකදාගාමීලා කියන පරම්පරාය මේ මේවා ඇහුවොත් දන්නවද ඔය කියන්නේ දුරුකරණ සිද්ධාන ඉතිරි සිද්ධාන කියන්න පුළුවන්ද එහෙමවත් කියා ගන්න තියෙන නිසා පොරොවට හරි කියා ගන්න ඕන නම් මේක දැනගන්න ඕනේ මොකද්ද මේ දුරුකරණ සිත් අකුසල සිත් 12න් කීයක් නැසලක් දැන් මේ අනාගාමීලා තියෙන दाहतरना
महा कुशल सित महा कुशल महा कुशल महाकुशल महाकुशल महा विपाक महाविपाकिस्तानी सकदागामुट अकुशल की पड़े कुड़वा कल्पना कल पड़ की इतने इन वकील हर एन गोल चिकित्सा हतक महाकुशा उत्तम ओके संप्रेषितर सामान
පෘථග්ජනයන්ට කීයක් වැඩ කරන්න පුළුවන්ද? අකුසල් 12ක් වැඩ කරනවා නේද? අහේතුක සිත් 18ෙන් කීයක් වැඩ කරන්න පුළුවන්ද? 17ක්. මොකද හසුතුප්පාද සිට හැර. හසුතුප්පාද කියන එක හැම වෙලාවෙම මතක් කරගන්න ඒක රහතන්ව හසුලට. ඊට පස්සේ මහා කුසල් සිතට වැඩ කරන්න පුළුවන්. මහා විපාක සිතට වැඩ කරන්න පුළුවන්. මහා ක්‍රියා සිතට වැඩ කරන්න නෑ. ඒක කීයද මෙතන? ලෙසකයි. අතරිස් පහක් වැඩ කරගන්න. ඒ ගාන හදාගෙන බෙයිද? संख्या मम की कल्पना देखे तवत में तीर में बदीम दबिधर बदीपिटा काम से अकुशा से दुलाहादुक से दहाट काम शोभन से त्रिशी हतर काम उत्तर फनस हतर एक सोमनाशा से दहाट तीन सोमनाशा से दहाट तीन सोमनाथ එතකොට දෝමනස් සාහසෙත් තියෙන දෙකයි. පටිච්ච සමුප්පාදයේ අකුසල් වල තියෙන පටිච්ච සමුප්පාදයේ විදිහට ඒ 54ටම දෝමනස් සාහසෙත් කියන වචන සිත් තියෙන්නේ. ඔය මේ මේ කාමාවසෙත් 54 ේ දෝමනස් කියන වචනේ දිච්ච ඉත් තියෙනවා 18ක් දෝමනස් සාහසෙත් 18ක් තියෙනවා. දෝමනස් සිත් තියෙන දෝමනස් कुशल विपाक सुख सहगत काय विज्ञान सिद्ध दुख सहग सिद्ध दुख सहग सिद्ध
संपयुक्त
එක විදිහකට මේවා දැම්මන් පස්සේ මේ විපාක සිත් කුසල සිත් පියා සිත් වශයෙන් කුසල අකුසල සිත් වශයෙන් මේ හැම ආකාරයකින්ම හැම දිහාවකින්ම මේ සිත් පිළිබඳ අපි හොඳ අවබෝධයක් හිතා ගන්න ඕනේ. උදාහරණ අපිට මේ ඉදීදී පාඩම් වලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉදිරියට ඔක්කොම දැන් මේ වේදනා ભેදයෙන් එහෙම සිත් ගොඩක් අපිට සාරෝයි කෘත්‍ය සංග්‍රහය වගේ ගන්නකොට එතකොට ප්‍රකීර්ණක පාදේ වයි ගන්නකොට අපිට ගොඩක් ඔය ඔය කියන කතන්දර අපිට ඉස්සරහට වමනා වෙනවා. ඒ නිසා මුල මුලදීදී අපි ওই ටික පොඩ්ඩක් හොඳට චාර්ට් එකක් ගහගෙන සිත් ටික හොඳට පාඩම් කරගත්තම අපිට මේ සිත් තියෙන්නේ කොහොමද සිතක සිතක තියෙන ස්වභාවය හොඳට අපි ප්‍රායෝගික ජීවිතය තුළත් අපි ඒව අත්දකින්න පුළුවන් සමහර සිත් අපිට අත්දකින්න පුළුවන් ඒවා තියෙනවා. ඔව් විපරීත එහෙමනම් ඔයගලට මොනවද තව ගැටළු මොනවද තියෙනවා පාඩම අවසන් කරන්න. මයික් ඔන් කරලා අහන්න ඕන තියෙන ප්‍රශ්න තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ අහේතුක සිද්ධාතේ විපයුත් සිත වෙන්නේ ditthigata විපයුත් සිද්ධ වෙන්නේ 18ටම. නැත්තම් බිකෝස් ඥාන විපයුත් වෙන්න බෑනේ බුදුහමඳුරන්ටත් ඒක 17ක් පුළුවන් නිසා ඒක නිසා මම හිතුවේ ditthigata වෙන්නේ නැති කියලා. ස්වාමීන් වහන්සේ කිව්වා විපයුත් කියලා. මොන ඒක ditthigataද වෙන්නේ? නෑ 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 මේ විපයුත් කියලා කියන්නේ ඒ ભેදෙන්නේ නෙමෙයි කියන්නේ. ditthigata විපයුත් එහෙම එහෙම ભેදයකින් නෙමෙයි. ඒ වගේ අර මේ කියන්නේ අපි මොකක්ද ධර්ම දැන් අපි දෝ මේ ditthigata සම්පයුත් හේතුක සිත්වල එහෙම විපරිත සම්පයුත්ත ભેදයක් ඒකේ ඇත්තටම නැහැ. ඒ වගේ විපරිත සංඛ්‍යාවටම තමයි දාලා තියෙන්නේ මොකක් හරි ඒ කියන්නේ කිසිම දෙයක් ඒ සම්පයුත්ත ස්වභාවයක් දෙන්නේ නැහැ කියලා. ධර්මතාවයක් මේක කියන්නේ නම් මේ ගොඩක් වෙලාවට ඒකේ තියෙන්නේ ගොඩක් සම්පල්ල කියනවා. धर्म किसी हेतुना लोभ संपयुक्त हरी दोष संपयुक्त हरी मोह संपयुक्त हरी के मोहर धर्मता संपयुक्त स्वभाव මට මේ බණක් අහනකොට මතක් වුණා මේ ද මහග්ගත සිතක් කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්ස? මහග්ගත සිත් කියලා කියන්නේ ධ්‍යාන සිත් වලට කියන්නේ රූපාවචර අරූපාව සිත් වලට කියන්නේ මහග්ගත සිත් කියලා. රූපාවචර කුසල හෝ මේ විපාකෝ ක්‍රියා හෝ සිත් කියලා කියනවනේ අපිට රූපාවචර සිත් මේ 15ක් තියෙනවා අරූපාව සිත් 12ක් තියෙනවා විපාක කුසල ක්‍රියා කියලා. ඒ සිත් 24 තමයි අපි කියන්නේ මහග්ගත සිත් කියලා. මහග්ගතයි කියලා කියන්නේ ධ්‍යාන ධ්‍යාන සිත්. රූපාවචර අරූපාව සිත් කරා මහග්ගත සිත් කරා. එහෙමයි සයන් වහන්සේ තෙරුවන් සරණ. තව මොකක් අහන්න දෙයක් තියෙනවද? හොඳයි. එහෙනම් අපි පාඩම අවසන් කරමු. මේ ඔය ටික හොඳට බලා ගන්න අපි ඊනඟ දවසේදී රූපාවචර සිත් පිළිබඳ කතා කරනවා. දැන් අද අපි කාමාවචර අවසන් කළා. ඊළඟ දවසේ රූපාවචර සිත් පටන් ගන්න අපි පාඩම් යොමු කරන්න. තවත් මේ අභිධර්ම චන්ද්‍රිකා අභිධර්ම ප්‍රදීපිකා වගේ පොත්පත් කියවලා තවත් මේ කාරණාවන් පැහැදිලි කරගන්න තව තවත් පැහැදිලි කරගත්තම මේ ගමන යන්න බොහොම පහසු වෙයි. දෝබ හැම දිනාටම මේ ලැබූ උතුම් දුර්ල වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජනෙ අරගෙන මේ අභිධර්මයේ වගේ වටිනා විෂයක් ඉගෙන ගැනීම කියන එක තුළ
හරියට මේක ඉගෙන ගන්නව නම් හරියට මේ අභිධර්මයේ හැසිරෙනවා නම් ප්‍රායෝගිකව අභිධර්මයේ ගේනවා නම් සෝවාන් නොවි සෝවාන් කෙනෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් කියලා කියන්නේ මේ සිතක් සිතක් ගානේ අපි සතිමත්ත්ව අත්දැකීමෙන් අපේ ක්‍රියාකාරකංක හොඳට අභිධර්මයේ මෙහෙය කරමින් අභිධර්මයට අනුව අපි දවසේ දෛනික ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් අපේ දැනුමත් එක්ක හසුරවන්න පුළුවන් චින්තා මෙනුවණකින් හරි සෝවාන් වෙච්ච කෙනෙක් සෝවාන් නොවි සෝවාන් වුණා වගේ ඉන්න පුළුවන් කියලා කියන තරම් අපේ හිතේ කෙලස් අඩු කරගන්න මේ විශේෂය ඉතාම වැදගත්. කෙලස් ධර්මයෙන් දුර වෙලා ජීවත් වෙන්න. ඒක උනන්දු වෙන්න හැම කෙනෙක්ම ලබාගත් උතුම් මනුෂ්‍ය ජීවිතය ලබාගත් උතුම් බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනය ගන්න. ඔබ හැම දිනාටම එනවා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි රැස් කරගත් සියලු ප්‍රඥා පාරමිතා කුසල් සියල්ල අපි ආචාර්ය උපාධ්‍ය ගුරු දේවෝත්තමයන් වහන්සේට ගුරු පූජාවක් වශයෙන් පූජා කරනවා. එවගේම සම්බුද්ධ ශාසනය අපුවත් ආරක්ෂා සියලු දෙවි දේවතාවන්ටත් මේකින් අනුමෝදන් කරනවා සියලු දෙවියන්ගේ ආරක්ෂාවෙන් තොරව ලැබේවා. දැන්ට මේ තියෙනා මේ කොරෝනා වසංගත රෝග තත්ත්වයන් වෙනවාගේ ජීවිතවලින් පදහටම සහමුලින්ම දුරු වෙලා හැමදිනාටම නිරෝගී සම්පන්න ජීවිතය ගත කරගෙන මේ නිර්මල බුද්ධ ශාසනය ලබාගත් දුර්ලභ මනුස්ස ජීවිතයෙන් බොහෝ කාලයක් ගුණ පුරා ගන්න රත්නත්‍රය ආශිර්වාද දෙවියන්ගේ රැකවරණය ලැබේවා. ඔබ හැමදිනාගේ සම්‍යක් පුණ්‍ය ප්‍රාර්ථනා සියලු උපත්ති උතුම්ම නිර්වාණ ධාතුවේ සැනසෙන්න මේ සිදු කරගන්න සියලුම කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදිනාට තෙරුවන් සරණයි. Gracias.